මේ ගෙවෙන්නේ යලකන්නේ වගා කටයුතු සිදු කරන කාල සීමාවයි. නමුත් අපේ සමහර ගොවියෝ තාම වගා කටයුතු ආරම්භ කර නැහැ. ඒ පොහොර නැති නිසායි. අපේ රට තුළ දැන් ආහාර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. අතීතයේ සිට සහල් වලින් ස්වයංපෝෂිත වූ අපේ රටේ දැන් ජනතාව කුසගින්නේ ඉන්න වාර අනන්තයි. මේ අතර අපට තවත් කනගාටුදායක පුවතක් වාර්තා වුණා. මහකන්නේ වගා කර ගොයම් කපා අවසන් වූ පසු අතහැර දමා ඇති කුඹුරු වල ඉපනැල්ලෙන් හැදෙන වී කරල් වන නෙරි කපාගෙන ගොස් ආහාරයට ගන්නා ජනතාව පිළිබඳව අපට වාර්තා වුණේ මින්නේරිය ප්‍රදේශයෙන්. තම දරුවන්ගේ කුසගින්න නිවා දමන්න මේ නෙරි කපාගෙන ගොස් කැඳ සාදා ආහාරයට ගන්නා බවයි ඔවුන් පවසන්නේ. කපන්නේ කියන්නේ දැන් වතුර නැ ගිය කන්නෙත් අහේනේ දැන් කන්දක් නැහනේ බලන්න මේ කුඹුරු දිහා මෙව හා ගන්න වතුර තියා ඩීසල්වත් නැහනේ මේක තම්බලංගේ ළමයිත් කන්දේපයක් වෙන කරන්ට් ලයක් නැහනේ වෙන මොකද කරන්නේ මෙහෙද තා බොන්නේ තා අවුරුද්දක් දෙයක් යනකොට කැඳටිය කාල දෙන්න තා මේ නිර්ියක් කපයන්නේ කාට කියන්නේ ඒක අපිට ආහාරයක් තියෙනවා දැන් අපේ දරුවොත් අපි මෙහෙම ජීවත් කරවන්න ඕන නිසා මේ අපි මේ වගේ නිර්ියක් හමාරක් අපාගෙන මොකක් හරි මාර්ගයක් විවා කරගෙන තමයි අපි මේ प्रदेश आरंभ कर गिरितले जलाशयन जले निकुत किरीमद अद पेरवरुवे आरंभ कला සමහර ගොවීන් කාබනික පොහොර ප්‍රතික්ෂේප කරන පසුබිමක කාබනික පොහොර යොදා සාර්ථකව සිය වගාව පවත්වාගෙන යන ගොවි මහතෙකු අපට හමු වුණේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන්. ඔහු සිය වගාවෙන් ඉහළ ආදායමක් ලබන බවයි ප්‍රකාශ කළේ. හදලා තිනවා පිපිඤ්ඤා කරවිල දඹුල ආර්ථික මධ්‍යස්ථාන තමයි මම දෙන්නේ. සතියට දෙපාරක් විතර යනවා. සාමාන්‍ය හොඳ මිලක් හම්බ වෙන වෙලාවලුත් තියෙනවා, අඩු වෙන වෙලාවලුත් තියෙනවා.